SL Tech YouTube channel වල ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද ඔයගොල්ලන්ට මම ගෙනාවේ ලංකා second hand market එක ඔයගොල්ලන්ට රුපියල් 23000 ඒ වගේම 27000 අතර price range එක ගන්න පුළුවන් flagship phone එකක් ගැන. ඒ තමයි Sony ලගේ මෙන්න මේ Sony Xperia XZ2 කියන smartphone එක. එහෙනම් අපි වැඩි කතා නැතුව video එකට. එහෙනම් මම මේකේ මුලින්ම design එක පැත්තෙන් කතා කරන්නම්. මේක ස්ක්‍රීන් එක සෙල්ෆි කැමරාව සහ ඩුවල් ස්පීකර් සිස්ටම් එක අපිට බලවන්න හැකියාවක් තියෙනවා. මේක අඟල් 5.7ක IPS LCD පැනල් එකක්. ඒක නිසා සාමාන්‍ය හොඳ කලර්ස් අපිට මේ ඩිස්ප්ලේ එකෙන් බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට මේකේ 76.1 ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එකක් බලන්න පුළුවන්. ඒ වගේම 424ක PPI එකකුත් මේක බලන්න හැකියාවක් තියෙනවා. අපිට මේක ඉන්ඩෝර් විසිබිලිටි එක හොඳ මට්ටමකින් සහ අවුට්ඩෝර් විසිබිලිටි එක ඇවරේජ් මට්ටමකින් බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම වීවින් ඇන්ගල් උත් ඇවරේජ් මට්ටමකින් බලන්න පුළුවන් වෙනවා. මේකේ බෑක් සයිඩ් එක සහ ෆොන්ට් එක බලන්න පුළුවන් අපිට ග්ලාස් වලින්. ඒ වගේම දෙකම ගොරිල්ලා ග්ලාස් 5 වලින් ප්‍රොටෙක්ට් කරලා තියෙනවා. සහ මේකේ ෆ්‍රේම් එක ඇලුමිනියම් වලින් අපිට බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම කතා කරන්න ඕනේ මේකේ තියෙන බෙසල්. ඕගොල්ලන්ට පේනවා ඇති උඩ බෙසල් එක ටිකක් අඩුයි. ඒ වගේම යටින් බෙසල් එක සුට්ටක් වැඩි කරලා තියෙනවා. ඒ පැත්තේ එක හා සමානව තියෙනවා. මේකේ බටන් ඇන් පෝට්ස් ගැන කතා කරොත් අපිට මේක උඩින් බලන්න පුළුවන් සෙකන්ඩ් නොයිස් කැන්සලේෂන් මයික් එක. ඒ වගේම අපේ SIM කාඩ් ස්ලොට් එක. මේක හයිබ්‍රිඩ් SIM කාඩ් ස්ලොට් එකක්. මේකේ අපිට පල්ලෙහි USB type C පෝට් එක සහ මේ මයික්‍රොෆෝන් එක බලවන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකේ දකුණු පැත්තේ තවත් අපිට පල්ලෙහෙම කිසික ෂටර් බටන් එකක් බලන්න පුළුවන්. ඒ වගේම පවර් කී එක සහ වොලියුම් ඔෆර්ස් බලවන්න පුළුවන් වෙනවා. ඩිවයිස් එකේ වම් පැත්තේ නම් අපිට මුකුත් බලවන්න හම්බ වෙන්නේ නැහැ. මම මේකේ ඩිසයින් එක පැත්තෙන් දැක්කොත් ලොකු අඩුපාඩුවක් තමයි මේකේ ෆින්ගර් ප්‍රින්ට් එක මවුන්ට් කරලා තියෙන දන. මොකද සාමාන්‍ය අපි ෆෝන් එකක් පාවිච්චි කරන පුරුද්දට මේකේ අපිට ෆින්ගර් ප්‍රින්ට් එක තියෙන කැමරාවට තමයි ඇඟිල්ල යන්නේ. ඒක හැබැයි ටික කාලයක් යූස් කරද්දී ඔයගොල්ලන්ට නිකම්ම මේ ෆින්ගර් ප්‍රින්ට් එක ඇඟිල්ල යනවා. ඒ වගේම තමයි මේකේ අපිට 3.5mm ඔඩියෝ පෝට් එකක් නැහැ. ඒකත් මට මේකේ දකින්න ලැබුණු ලොකුම අඩුපාඩුවක්. ඒ වගේම කියනවා මම මේකේ ආසම් ෆීචර් එකක් තියෙනවා. ඒ තමයි මේකේ අපි මොකක් කරි සින්දුවක් නැත්තම් මූවි එකක් එහෙම බලද්දී ඒකේ බේස් එකට මේකේ ভাইබ්‍රේට් මෝටර එක ভাইබ්‍රේට් වෙනවා. එතකොට ඒක මාරුම ෆීල් එකක් අතට දෙනවා. ඩිසයින් එක පැත්තෙන් අපිට ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි එහෙනම් මේකේ පර්ෆෝමන්ස් පැත්තට යමු. මේකේ පර්ෆෝමන්ස් පැත්තට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. 4GB RAM එකක 64GB ROM එකක් සහ 6GB RAM එකක 64GB ROM එකක්. ඉතින් මං ගාව තියෙන මේකේ 4GB RAM 64GB version එක. ඒ වගේම මේක chipset එක තියෙන අපිට Snapdragon 845 කියන flagship chipset එක බලා ගන්න පුළුවන් වෙනවා. අපිට මේක GPU එක විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ Adreno 630 කියන GPU එක. ගේම් එකේ පර්ෆෝමන්ස් පැත්තේ බැලුවොත් මම මේකේ PUBG කියන ගේම් එක ප්ලේ කරා. මට මේ ගේම් එක HD සෙටින් වල high frame rate එකේ ප්ලේ කරන්න පුළුවන් වුණා ලැග් ගහන්න නැතුව. ඉතින් Free Fire ඒ වගේම Call Mobile ගේම් උත් අපිට ප්ලේ කරන්න පුළුවන් high setting වලින් ප්ලේ කරගන්න හැකියාව තියෙනවා. මම ඔයගොල්ලන්ට මේකේ පර්ෆෝමන්ස් පැත්තේ ඒ වගේම ගේමින් පැත්තේ කරන වෙනම වීඩියෝ එකක් ගේන්න. ඒ වගේම මේකේ බැටරිය ගැන අපි කතා කරමු. මේක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ 2180ක වගේ සාමාන්‍ය බැටරියක් මම මේ ඔන්ලයින් ක්ලාස් වලට ඒ වගේම සාමාන්‍ය සෝෂල් මීඩියා පාවිච්චි කරන්න යූස් කරන හින්දා මට මේක ස්ක්‍රීන් ඔන් ටයිම් එක පැය 5මාරක් නැත්තම් පැය 6ක් විතර මට බලාගන්න පුළුවන් වුණා. මට මේක ආසන්න වශයෙන් 120 ඉඳන් 100 වෙනකන් charge කරගන්න පැය 5මාරක් වෙනි කාලයක් ගත වුණා. ඉතින් මේක ඔයගලන්ට දවසක් වගේ යූස් කරගන්න හැකියාව තියෙන normal use කරනවා නම් ඒ කියන්නේ normal call එකක් ගන්න සාමාන්‍ය විදිහට සෝෂල් මීඩියා යන්න වගේ දේවල් වල පාවිච්චි කරන දවසක් විතර ඔයගොල්ලෝ මේ යූස් කරන්න පුළුවන් නැත්තම් ඔයාලා ගේම් එකක් එහෙම ප්ලේ කරනවා නම් පැය 5ක් වගේ මේකේ ස්ක්‍රීන් ඕන් ටයිම් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි යමු මේ කැමරා පැත්තට. මේකේ මේන් කැමරාව විදිහට අපිට
මෙගාපික්සල් 19 කැමරාවක් බලාගන්න පුළුවන් මේක සිංගල් කැමරාවක්. ඒ වගේම ලේසර් ඔටෝ ફોකස් සෙන්සර් එකක් අපිට මේක බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකෙන් අපිට 4K වීඩියෝ ෂූට් කරන්න හැකියාවක් තියෙනවා. තව මේකෙන් අපිට 960fps සුපර් ස්ලෝ මොෂන් වීඩියෝ කු ෂූට් කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම සෙල්ෆි කැමරා එක අපිට බලාගන්න පුළුවන් වෙනවා. මෙගාපික්සල් 5ක වයිඩ් සෙල්ෆි කැමරාවක් අපිට බලාගන්න පුළුවන් වෙනවා. මේකෙන් අපිට ෆුල් HD වීඩියෝ 30fps වලින් ෂූට් කරගන්න මේ හැකියාවක් තියෙනවා. ඔගොල්ලෝ මන්ද ෆොටෝ සහ වීඩියෝ සැම්පල් ලගේ දාන්න. මේක පිට 4K වීඩියෝ 30fps වලින් සහ Full HD වීඩියෝ එක 60fps වලින් ෂූට් කරගෙන මේ හැකියාවක් තියෙනවා. අපි මේ ෂූට් කරන වීඩියෝ ගොඩක් හොඳට ස්ටේබලයිස් වෙලා තියෙනවා කියලා පිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට මේක 960 සුපර් ස්ලෝ මොෂන් වීඩියෝක් ෂූට් කරගෙන ඉන්න හැකියාව තියෙනවා. සෙල්ෆි කැමරාවත් අපිට හොඳ ස්ටේබලයිසේෂන් එකක් බලාගන්න පුළුවන් වෙනවා. සාමාන්‍ය අඳුරු තැනකට ආවම නම් අපි පොඩ්ඩක් පේන්න නැතු යනවා. Sony Xperia X2 එකේ මයික් එකෙන් මම හිතන හොඳ ඔඩියෝ ක්වොලිටි එකක් එදී කියලා. ඔබලා මේ ෆෝන් එකේ මෙන්න මේ කලර්ස් යටතේ බලන්න පුළුවන්. මං ගානන් තියෙන්නේ මෙන්න මේ සිල්වර් පාට රූරු කලර් එක. ඉතින් මම මේ කාටද රෙකමන්ඩ් කරන්නේ කියලා ඇහුවොත් මම මේක රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය ෆෝන් එකක් බලන්නේ ෆොටෝ කැප්චර් කරන්නම නම් ඒ වගේම පර්ෆෝමන්ස් පැත්ත හුඟ බලාපොරොත්තු වෙනවා නම් මම මේ ෆෝන් එක අනිවාර්යයෙන් රෙකමන්ඩ් කරනවා. ඒ බැටරි කැපැසිටි ගැන හුඟක් හිතන කෙනෙක්ට මම මේක රෙකමන්ඩ් කරන්නේ. එහෙනම් අද වීඩියෝ එක මොකද හිතන්නේ කියලා ඔයගොල්ලෝ පළවෙනි කමෙන්ට් එක දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ ඔයගොල්ලන්ගේ යාළුවන්ට ෂෙයා කරන්න. තාම මගේ channel subscribe කරලා subscribe කරන්න. ඒ වගේම මේ ටැප් එකේ තියෙන bell icon එක click කරලා තියාගන්න. ඒකට තමයි මම ඔයගොල්ලන්ට අනිත් වීඩියෝ දබලන notification ලබා ගන්න උනොත්. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.